අයිබෝවන් කලින් ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරිද හරියටම කියන සයත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටි මුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉල්ලා මහා ජනගඟ ගාලු මෝදර උද්ඝෝෂකින් හා එක්වේ ලෝපුරා ලාංකිකේනොත් පාස්කු ප්‍රහාරයට සාධාරණ ඉල්ලයි ගාලු මෝදර විරෝධතාවයට දින 9යි රටපුරා ගෝටා ගෝගම්බල ශාකා ගාල්ල ගෝටා ගෝගමේ විරෝධය දිගටම උගන්ඩාව ඇතුළු රටවල සංගවා ඇති ධනෙ ගෙන්න පුළුවන් අපට විතරයි අනුර කියයි ජාතික ජනබල වේගයත් කොළඹට ජනපති හිටපු ඇමතිවරුන් හමු වෙයි කුට්ටම ආයේ අනන්නද සූදානම මහින්දයි ගෝඨාභයයි ඉන්න අනිත් රාජපක්ෂලා නැති කැබිනට්ටුවක්ද අන්තර්භාර ආණ්ඩුව සිහිනයක්ම වේවිද මුදල් ඇමති මහ බැංකු අධිපති IMF යයි හෙට සිට පැය 4 විනාඩි 20ක් විදුලිය කපන්න අවසර ඉල්ලන විදුලි බල මණ්ඩලය අදත් රට පුරා ඉන්දන පොලිම් හෙට සිට හරියාවේ සිරිමාවෝ මැතිනියගේ 106 වන ගුණ සැමරේ 2022 වසරේ පළමු පාසල් වාරයේ හෙටින් ආරම්භ වෙයි පළමු ශ්‍රේණියට ඇතුළත් කර ගැනීම 19 වනදා පාසල් කාලයේ පැයකින් දීර්ඝ කිරීම අත්හිටවයි ප්‍රථමයෙන් දේශීය පුවත් වසර 3කට පෙර පාස්කු ඉරිදාවක අපේ රට ලේන් තෙත් වුණා දෙවියන්ගේ බිමේදී යක්ෂයා ක්‍රියාත්මක වූ අවස්ථාවක් 2019 පාස්කු ඉරිදාව යෙදී තිබුණේ අප්‍රේල් 21 වනදායි ඒ දිනේට නම් තව දින 4ක් තියෙනවා ක්‍රිස්තුන් වහන්සේ මරණය පරාජය කර උත්තාන වූ දවසේ අහිංසක බැතිමතුන් 300කට පමණ ජීවිත අහිමි කළ අඳුරු කතාව පිළිබඳ සියත තබන විශේෂ සටහනයි මේ 2019 පාස්කු ඉරිදාව යෙදී තිබුණේ අප්‍රේල් 21 වනදාටයි. පාස්කු ඉරිදාව කතෝලික ජනතාවගේ සතුටු දිනයක්. ක්‍රිස්තුන් වහන්සේ මරණය පරාජය කර මළවුන්ගෙන් නැගිටීම හෙවත් උත්තානයේ සිහි කරනුවේ පාස්කු ඉරිදායි. ක්‍රිස්තු භක්තිකින්ගේ ප්‍රධානතම විශ්වාසය වනුයේද උන්වහන්සේ මරණයෙන් උත්තාන වූ බවයි. 2019 ඒ විශ්වාසයේ සමරන්න දෙව් මැදුරුවලට එක් වූ බොහෝ දෙනෙකුට ජීවිත අහිමි වුණා. සමහරුන් අදත් සදාකාලිකම ආබාධිතයි. කොච්චිකඩේ දේවස්ථානය, මීගමුව කටුවපිටිය, මඩකලපුව සියොන් දේවස්ථානය සහ සුප්‍රසිද්ධ හෝටල් තුනක සහ ලැබුම්හලක පිපිරීම් සිදු වුණා. මේ සියල්ල මරාගෙන මැරුණු බෝම්බ ප්‍රහාර සිද්ධිය වූ අවස්ථාවේ කතෝලික සභාව සේම බොහෝ අය එම මරාගෙන මැරුණු බෝම්බ ප්‍රහාර හුදු ආගමික අන්තවාදී කල්ලියක් මත පැවරීමට ඉක්මන් වුවා. එසේම එදා පැවති යහපාලන රජේ ආරක්ෂාව පිළිබඳ දුර්වලකමද පාස්කු ප්‍රහාරයට හේතු බව පවසනු ලැබුවා. අද සිටින පාලකින් එදා සිටියේ විපක්ෂයේ ඉබ්බා දියේ දාපුවම ඇන්නෑවේ කිව්වසේ පාස්කු බෝම්බ ප්‍රහාරය ඔවුන්ට මහත් ආශිර්වාදයක් වුවා. පාස්කු වින්දිතින්ට යුක්තිය ඉටු කරන බව පවසමින් එදා විපක්ෂය අද වත්මන් පාලකෙන් 69 ලක්ෂයකගේ ඡන්දයෙන් බලය ගත්තා. නමුත් අදවනතෙක් විසඳුණු යුක්තියක් නැහැ. ඒ වෙනුවට අතිශය දුර්වල සාක්ෂි මත නඩු පවරමින් චෝදනා ලැබුවා නිදහස් කිරීමට තරම් දුර්වල ක්‍රියාමාර්ගයක්ගත් බවයි කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් නිතරම පවසන්නේ. සුද්දෝ බයිබලයේ සඳහන් වෙනවා මේ අහිංසක මිනිසුන්ගේ ලේ වැගිරුවම ඒ ලේ ස්වර්ගයට මුරගසනවා කියලා යුක්තිය ඉල්ලලා. ඒ නිසා වෙන්නට ඇති මේ රජයට මාස 3යි රට පාලනය කරන්න හරියට ඉඩකඩ ලැබුණේ. එතන ඉඳලා විනාශේ මාවතට මේ රජය පියවර තැබුවා. ඉතින් ඔන්න දැන් ඒගොල්ලන්ට රට පාලනය කරගන්න බැරි තත්ත්වයක් ඇවිල්ලා. අද කතෝලික සභාවේ මතය වනුයේ එම ප්‍රහාර පිළිබඳව බලවත් සැකයක් පවතින බවයි. එනම් දේශපාලන බලය අපේක්ෂාවෙන් ක්‍රියාත්මක වූ කුමන්ත්‍රණයක කොටසක් ලෙස පාස්කු බෝම්බ ප්‍රහාරය අද කතෝලික සභාව දකිනවා. අද දිවයින පුරා කතෝලික බැතිමතුන් පාස්කු ඉරිදා දේව මෙහෙයන්ට සහභාගී වුණා. කටුවපිටියේ දේවස්ථානයේද පාස්කු ඉරිදා පූජාව පැවැත්තුණා. ඉරිදා
මඩකලපුව සියොන් දේවස්ථානයේ පාස්කු ඉරිදා දේවමය පැවැත්වූ ආකාරයයි මේ. ශාන්ත අන්තෝනි දේවමැදුරේද අද පැවති පාස්කු ඉරුදින පූජාවයි මේ. කොටහේන ශාන්ත ලුසියා දේවමැදුරේ ප්‍රධාන දිව්‍ය මෙහෙය පැවැත්වුණා. ඒ කොළඹ අගරද ගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් වේ. අවුරුදු 74ක් තිස්සේ අපේ මාතෘභූමිය විනාශ කළා ඒ වංචාවෙන් හා රැවටීමෙන්. ඒකට හොඳම උදාහරණය පාස්කු ඉරිදා ප්‍රහාරය. ඒකේ පරීක්ෂණ කටයුතු තවම නිශ්චිතව සිදු වෙලා නැහැ. කවුද කළේ කියලා හරියටම දන්නෙත් නැහැ. ඇත්තටම මේ ගැන හරියට හොයන්නෙත් නැහැ. ඒ නිසාම මේ ගත කරපු කාලේ ගොඩක් අතපසු වීම් වැරදීම් සිදුව තිබෙනවා. අප ජාතියක් විදිහට යලි නැගී සිටින්න ඕනේ. අපි ජාතියක් විදිහට නැගිටලා නිදහස් ලංකාවක් ආපහු ගොඩනගන්න ඕනේ. මේ අතර දිවයින පුරා දේවස්ථානවල පාස්කු ඉරිදින දේව මෙහෙයන් සහ විරෝධතාද පැවැත්වුණා. කොළඹ අගරදුගුරු පදවියට අයත් සියලුම තරුණ සමිතිවල තරුණ තරුණීන් පාගමනක් ආරම්භ කළා. ඒ අද හවස 3ට පමණ කොටහේන ශාන්ත ලුසියා ආසන දේව මැදුරේ සිටයි. පාගමන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවමැදුර දක්වා පැමිණියා. කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් රැලියේ පැමිණි පිරිස ආශිර්වාද ගන්නුන් ලැබුවා. අනතුරුව මෙම තරුණ පිරිස ගල්මෝදර දක්වා පැමිණ විරෝධතාවයට එක් වුණා. අපි දකිනවා කිසිම ජාති භේදයක් නැති, ආගම් භේදයක් නැති, පක්ෂපාත භේදයක් නැති ගමක් විතර නිර්මාණය වෙලා තියෙනවා. මම දකින්නේ ඒ ගම ගෝල් ෆේස් පිටිය අද අපිට කියා දෙනවා පාඩමක්. මෙන්න මේ විදිහේ රටක් තමයි අපිට ඕනේ කිය. මේ රටේ දේශපාලකයන්ට යුතුකමක් සහ වගකීමක් තියෙනවා. මේ මිනිසුන්ගේ හඬට ඇහුම්කන් දෙන්න. මේ දේශපාලකයන් තේරුම් ගන්නට ඕනේ පාර්ලිමේන්තුවේ තියෙන බලතුලනයට වඩා හාත්පසින් වෙනස් මතයක් සහ බලයක් තමයි පාර්ලිමේන්තුවෙන් පිටත තියෙන්නේ. පාස්කු ප්‍රහාරයට අවුරුදු 3ක් ගත වෙද්දි කිසිම සාධාරණයක් ඉෂ්ට කළේ නැහැ. එහෙමනම් මේ හේතු මත අපි දකිනවා ජනතාවගෙන් පත්තුණු ආණ්ඩුව ජනතාවට සංවේදී නොවි රටට යහපතක් කරන්නේ නැතිව හිතාමතාම ඔවුන්ගේ සුඛ විහරණය වෙනුවෙන් රටේ අනාගතයේ රටේ අද දවස පාවලා දුන්නයි කියලා. ඉතින් ඒක නිසා තමයි අපි කියන්නේ එහෙමනම් මේ නායකයින් යන්නටම ඕන. කරුණා කරලා අපගේ රටේ ජනාධිපතිතුමාට අගමැතිතුමාට ඒ වගේම අපගේ මැති අමිතුරුන්ට කාරුණිකව අපි හැමදෙනාම කියනවා කරුණා කරලා දැන් මේ තනතුරු දාලා යන්න ගිහිල්ලා හොඳ නායකයෙක් සහ හොඳ සිස්ටම් එකක් රටට තෝරගන්නට ඉඩ දෙන්න. මෙල්බන් නුවර වෙසෙන ශ්‍රී ලාංකිකින්ද පාස්කු වින්දිතින්ට සාධාරණ ඉල්ලා අද උද්ඝෝෂණයක නිරත වුණා. එන්න එපා අපතෝන ආරණු
गालो मोदर उद्घोषणेट अदट दिन नमयाय दिवार अव्वसी नोबला पिन्नाय मोद सुलंगाय एक में सटन करांडे अपे रटे तरुण जवयाय बहुविट में परंपराव विविध अवस्थावल अवताक्सेरु किरेंबलट भाजने वुना ए फोन निकाय लैप्यकटाय कोटवु यौवने लसाय एहत यतार्थे सह सत्य ए नोवन बव अद में तरुण परंपराव रटट कियादमें इन्नवा गाल गोटा गोगम शाखावे कूडारम इवत किरीमट पोलिसिय क्रिया මත් සමග උණුසුම් තත්වයක් ඇති වී තිබෙනවා සාමකාමී විරෝධතා හමුදාව යොදා මර්ධනයට කිසිදු සූදානමක් නැති බවයි ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා අවධාරණය කරන්නේ වත්මන් නාණ්ඩුවට බලෙන් ඉවත්වන ලෙස බල කරමින් ආරම්භ කර ඇති ගාලු මුද්‍ර විරෝධතාවේට අදට දින 9ක් ජාති ආගම් බෙදීකින් තොරව ජනතාව මෙම ස්ථානයේ රොද බැඳ සිටින ආකාරයක් දක්නට පුළුවන් රාත්‍රියේ ගාලු මුද්‍ර පිටියේ තවත් අලුත් වැඩක් වුණා. අපේ රටේ පාලකින්ගෙන් 99%ක්ම අන්ධ භක්තිකයන්. හැබැයි කට ඇරියොත් මහා සංඝරත්නයටත් වඩා බෞද්ධ දර්ශනීය දේශනා කරනවා. නමුත් උදේ හවස බුදුන් වන්දනාව වෙනුවට ඥානක්කලා සුමනක්කලා සුදුක්කලා වන්දනාවට තමයි බොහෝ නායකින් ප්‍රිය. තොවිල් වලට වස් කවි වලට වගේම පොල් ගහනවටත් ඔය දේශපාලන නායකින් මර බයයි. සමහරුන්ගේ අතේ ලෝකයේම තියෙන ඔක්කොම යකඩ කෑලි තියෙනවා. චීන ෆෙන්ෂුයි ඇඟ පුරාම උතාගෙන එහු පාලකින්ට ගාලු මෝදර පිටියේ යකතුරන් නටබු තොයිලේනුත් බයක් දැනෙන්නේ නැති राजपक्ष प्रमुख मैं सीएल वांडू वहां इला असेंड अभी वो मामा ने रुपया देख को आगे दबाई मैं ये मत देने लामिया को नहीं दिया गंदे ना बैंड लगना बलिया बलिया टा बलिया बलिया टा बलिया बलिया टा
මෙතර ගාලු මෝදර විරෝධතාවයට සමගාමීව ගාල්ල බස් නැවතුම්පොළ ඉදිරිපිටදීත උද්ඝෝෂණයක් පෙරේදා දිනේදී සංවිධානය කර තිබුණා. ඒ විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් එය නම් කර තිබුණේ ගෝටාගෝ ගම ගාල්ල ශාඛාව ලෙසයි. පතුරු කොටේ ඩොලර් නාලු මේ සල්ලම තමයි නැතිනේ පාටටම ගෝෂ්කින් කූඩාරම් ගසා විරෝධතාවයේ නිරත වුවත් පොලිසිය අදාළ කූඩාරම් ඉවත් කිරීමට අද උදෑසන කටයුතු කළා. එෙහිදී පොලිසිය හා විරෝධතාකරුවන් අතර උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තා. පොලිසියේ මෙම ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් ජනතාව අද ගාල්ල ප්‍රදේශයේදී විරෝධතාවයේ පළ කළේ මේ ආකාරයෙන්. ගාලු මෝදර පිටියේ සංවිධානය කර ඇති විරෝධතාවයට සහාය පළ කරමින් ගෝටාගෝ ගම නුවර ශාඛාවද අද විවෘත කෙරුණා. මෙතර සාමකාමී විරෝධතාකරුවන් වෙත හමුදා බලය අයුතු ලෙස යොදා ගැනීමේ කිසිදු සූදානමක් නැති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යාංශ මේ බව සඳහන් කළා. ඒ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සිය නිල Facebook ගිණුමේ තැබූ සටහනක් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශ ප්‍රතිචාර දැක්වීමක් ලෙසයි. ප්‍රචණ්ඩකාරී අවස්ථාවකදී දේශීය ආරක්ෂාව වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට සහ සීලු ශ්‍රී ලාංකිකයින් අතර සාමය සහ සහජීවනය ඇති කිරීමට පොලිසිය විසින් එවැනි සහයක් ඉල්ලා සිටින අවස්ථාවකදී පමණක් පොලිසියේ ඉල්ලීම පරිදි හමුදා සහය ලබා දෙනු ලබන බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා. සාමකාමී ලෙස විරෝධතාවයේ යෙදෙන අයවලුන් අතරට බුද්ධිංශ සමාජිකින් යවා ඔවුන් මගින් යම් කලකෝලහල තත්ත්වයක් ඇති කර හෝ බෝම්බ පිපිරීමක් වැනි දෙයක් සිදු කර එය හුවා දක්වමින් ඔවුන් විසිරුවා හැරී ත්‍රිවිධ හමුදාව යොදා ගැනීමේ අදහසක් ඇතැයි සමාජ මාධ්‍ය හරහා යන තොරතුරුවල කිසිදු සත්‍යතාවයක් නැති බවත් ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවන් රටට සහ ජනතාවට ආදරය කරන සදාචාරාත්මක හමුදාවක් බවද ආරක්ෂක ලේකම්වරයා අදාළ නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. සාමකාමී අරගලයන් වලදී තම යටි අරමුණු ඉටුකර ගැනීමට කටයුතු කිරීමට වෙරදරන විවිධ කණ්ඩායම් පිළිබඳව පෙන්වා දෙමින් ආරක්ෂක ලේකම්වරයා සඳහන් කර ඇත්තේ සාමකාමී විරෝධතාවලට මුවා වී රාජ්‍ය දේපළ හෝ පෞද්ගලික දේපළ විනාශ කරන්නන්ට සහ ඒ සඳහා නායකත්වය දෙන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග පොලිසිය විසින් ගන්නා බවයි. මේ අතර වත්මන් රජයේ බලයට පත් කිරීම සඳහා ජපානයේ නගෝයාහි බොහෝ පිරිස් විශාල කැපකිරීම් සිදු කළා. අද ඔවුන් අතරින් බොහෝ දෙනෙකු මේ රජයට විරෝධය පළ කරමින් ගෙදර යන්න කියනවා. ජනපති ලොක්කට දන්නම් සබදයි. මෙන්න දැන් ලැබුණු පුවතක්. රටේ පවතින වත්මන් අර්බුදය හේතුවෙන් නව කැබිනට් මණ්ඩලයේ කිසිම තනතුරක් ලබා ගන්නේ නැති බව හිටපු අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා. එසේ Facebook ගිණුමේ සටහනක් තබමින් උගන්ඩාව ඇතුළු රටවල ඇති හොරාගත් ධනය යළි මෙරටට ගේන්න පුළුවන් අදෝෂිත පාලනයකට බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ ජනපීඩිත ආණ්ඩුව පන්නමු යන මෙන් සංවිධාන කළ දෙවන්ත විරෝධතා පාගමනට එක් වෙමින් ජනපීඩක ආණ්ඩුව පන්නමු යන මෙන් ජාතික ජනබලවේගයේ සංවිධානය කළ දෙවන්ත විරෝධතා පාගමන අද බේරූල නගරෙන් ආරම්භ වුණා. ඒ පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පාගමන සඳහා ජාතික ජනබලවේගය නියෝජනය කරමින් විශාල පිරිසක් එක්ව සිටියා. ආගමේ මුදල් ආගමේ මුදල් ආගමේ මුදල් ආගමේ මුදල් ආගමේ මුදල් ආගමේ මුදල්
රටේ ධනෙ හිඳිලා තිබුණට රට පාලනය කරපු අයගේ ධනෙ හිඳිලා නැහැ. ඒගොල්ලන්ගේ ධනෙ කෝටි ප්‍රකෝටි ගණන් ගොඩ ගැහිලා තිබෙනවා. අද මේ රටේ ජනතාව මේක දන්නවා. මහා බැංකුවේ මහා මංකොල්ලට සම්බන්ධ වුණු අර්ජුන ඇලෝසියස් අද සිංගප්පූරුවේ හොඳට ජීවත් වෙනවා. ඒ නිසා මේ කණ්ඩායම් දෙකම කරපු දේ තමයි හොරකම් කරා හොරකම් කරන කණ්ඩායම ආරක්ෂා කරනවා. අද මේ ආණ්ඩුව හොරකම් කරන ඒවා ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ආණ්ඩුව ගොඩනගන්න තමයි අනිත් කඳු උත්සාහ කරන්නේ. ඒ නිසා උගන්ඩාවේද සීසෙල්ස් වලද ලොස් ඇන්ජලිස් වලද බ්‍රවුන්සිල් වලද මේ රට පුරා මැද මුලනේද කොල්ලු පිටියේද මේ මහජනයාගේ ධනෙ හොරක් කර ඔක්කොම පවර ගන්න ඕන. ඒ කරන්න පුළුවන් කාටද? ඒ කරන්න පුළුවන්කම තියෙන්නේ අපේ රටේ දූෂණයට සම්බන්ධ නොවුණු දූෂිත නොවුණු ව්‍යාපාරයකට විතරයි. ඒ නිසා අපේ ජනතාවට යෝජනා කරන්නේ උගන්ඩාවේ ධනෙ පවා පවරා ගන්න පුළුවන්කම තිබෙන්නේ අදූෂිත දේශපාලන ව්‍යාපාරයක් වටා ඒක රාශි වීම පමණයි. දූෂණයට විරුද්ධ හඬ නගනවා වගේම අදූෂිත පාලනයක් ගොඩනගා ගැනීම වෙනුවෙන් අපේ රටේ ජනතාව වේශමාංශී යුතු කියලා අපි කල්පනා කරනවා. ආණ්ඩුවේ තවත් චෝදනාවක් තමයි මේ සියලුම ආණ්ඩුවට විරුද්ධව තියෙන කුමන්ත්‍රණවල පිටිපස්සේ ඉන්නේ ජාතික ජනබල වේගය කියලා. මුතුම මොකද කියන්නේ? අපි පිටිපස්සේනේ අපි මේ ඉදිරියෙන් ඉන්නේ. අය පිටිපස්සෙන් ඉන්නේ. ජාතික ජනබල වේගය ඉන්න තැන හොයාගන්න. ඉතින් මෙතන ඡාය රූපයක් ගන්න. ඔබට තේරුම් ගන්න පුළුවන් අපි ඉදිරියෙන් ඉන්න බව. ආණ්ඩුව නම් කියන්නේ මේ තුලේ මේ රට අස්ථාර වීමයි අවධානමත් තියෙනවායි කියන්නේ. රට අස්ථාර වෙලා ඉවරයි. ණය ගෙවා ගන්න බැරි රටක්. තෙල් ගේන්න බැරි රටක්, වාහන පෝලිම් වලින් පිරිච්ච රටක්, දීවර රස්සාවට යන බෝට්ටුව ගෙදර තියලා තියෙන රටක්, බලාගාර වහලා තියෙන රටක්, පිරිපහදු වහලා තියෙන රටක්, කොයි දිස්තාව රටක් වෙන්නේ? ඒ නිසා අපේ මේ ව්‍යායාමයේ තිබෙන, මේ ආර්ථික වශයෙන් අස්ථාවර කරලා තිබෙන, විශාල බිඳ වැටීම ලක් කරලා තිබෙන මේ රාජ්‍ය ගොඩනැගීම තමයි අපේ අපේක්ෂාව. මේ ජනපීඩකර ආණ්ඩුවට එරෙහිව අද රට පුරා ප්‍රබල ජනතා විරෝධයක් ගොඩනැගිලා තිබෙනවා. ඒක ගාලු මෝදුරෙන්ද ගාලු මෝදුරෙන් එළියද හැමතැනම ජනතාව ප්‍රකාශයටපත් කරන මේ ආණ්ඩුව ගෙදර යන්න කියලා. ඒ නිසා මේ ජනපීඩක ආණ්ඩුව එළවා දමන්න, ඒ වගේම ජනතාවට සුගතියක් වෙන්න පුළුවන් ආණ්ඩුවක් ගොඩනැගීම ඉලක්ක කරගෙන මේ පාගමන බේරුණ ඉඳන් කොළඹ සංවිධානයලා තියෙනවා. එළඹෙන 25වනදා ජාතික විරෝධතා දිනයක් ලෙස නම් කර වැඩවර්ජනයක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකාවේ සියලුම වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා. ඒ ජන අරගලයට සහයක් ලෙසයි. ගාලු මොහොතේ පැවැත්වෙන ජන අරගලයට ඊයේ වෘත්තීය සමිතිවල සහයද හිමි වුණා. ගාලු මෝදුර පැවැත්වෙන ජන අරගලයට සහාය පළ කරමින් වෘත්තීය සමිති රැසක් විරෝධතා භූමියට ඊයේ දින පාගමනින් පැමිණියා. එහිදී විරෝධතා භූමියට පැමිණි වෘත්තීය සමිති ප්‍රකාශ කර සිටියේ එළමෙන 20වනදා ජන අරගලයට සහාය පළ කරමින් වැඩබිමේද විරෝධතා සහ වැඩ වර්ජන ආරම්භ කරන බවයි. මේ වෙනකොට දින ගණනාවක් තිස්සේ රටේ මිනිස්සු පාරට බැහැලා ආණ්ඩුවට ජනාධිපතිවරයාට ගෙදර යන්න කියනවා. ජනාධිපතිවරයා ආණ්ඩුව උප්පර වැටි තියාගෙන අන්තිම ගසා කෑමත් කරලා යන්න බලාගෙන ඉන්නවා. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ වෙලාවේ මේ මහජනතාව අහිංසාවාදීව පක්ෂ ભેදයෙන් තොරව ආගම් ભેදයෙන් තොරව ජාති ભેදයෙන් තොරව මේ කරන අරගලය ඇහෙන්නේ නැති ආණ්ඩුවට ප්‍රබල බලපෑමක් වැඩ කරන ජනතාව විදියට කරන්නට ඕනේ කියන එක අපි බලාපොරොත්තු වෙනවා. ලබන 20වෙනිදා ඉඳලා මේ රටේ අඛණ්ඩ වර්ධන ක්‍රියාමාර්ගයක් ආරම්භ කරලා හරි ආණ්ඩුවට කන් ඇහෙන තත්ත්වයක් ඇති කරලා මේ රටේ මේ අර්බුද වලින් ගොඩ එන මේ අරගලය ජයග්‍රහණය කරන තත්ත්වයකට ගෙන එන්න. ඒ නිසා අපි රාජපක්ෂ ජනාධිපතිවරයාට රාජපක්ෂ අගමැතිවරයාට සහ නොයෙකුත් රාජපක්ෂ වරුන්ට කියනවා කරුණා කරලා දැන් බැහැලා යන්න, මේ රට හදාගන්න ඉඩ දෙන්න, මේ එළියට බැහැලා ඉන්න තරුණ පරම්පරාවට රටක් ඉතුරු කරන්න. එහෙම නැති වුණොත් අපි වැඩබිමේදී වැඩ වර්ජනයකින් හරි මේ අරගලය ජයග්‍රහණය කරනවා කියන එක මතක් කරලා තියෙනවා. දැන් රට පුරා ඇත්තේ බරපතල දේශපාලන අර්බුදයක්. අද සම්පූර්ණ කැබිනට්ටුවක් නැහැ. තිබුණ කාලෙත් සමහර ඇමතිවරුණන් හැසිරුණේ නැහැ වගේ තමයි. එක් පැත්තකින් ආර්ථිකය කඩා වැටිලා, තව පැත්තකින් විරෝධතා. රාජපක්ෂවරුන්ට ගෙදර යන්න කියන එකයි ප්‍රධාන සටන් පාඨය. මේ සියලු පක්ෂ විපක්ෂ බෙදීම් මැද ජනාධිපතිතුමා ඊයේ හිටපු ඇමතිවරු එක්ක සාකච්ඡාවක් පැවැත්වුවා. අද රට පුරා ඇති ප්‍රධාන ඉල්ලීම මේ ආණ්ඩුව ගෙදර යා යුතුයි කියලයි. විශේෂයෙන් රාජපක්ෂවරුන්ට එරෙහිව බරපතල විරෝධයක් අද රට තුල දක්නට ලැබෙනවා. මේ විරෝධයේ ප්‍රතිඵලය වුණේ කැබිනට් මණ්ඩලයේ ඉල්ලා අස්වීම. මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා කැබිනට් අමාත්‍යවරයෙකුගේ බලතල තිබූ මහා බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතාත් ඉල්ලා අස්වුණා. මේ අතර ආණ්ඩුවේ සිටි හවුල්කාර පක්ෂවලිනුත් යෝජනාවන් ගණනාවක් ආවා. හවුල්කාර පක්ෂ ස්වාධීන වුණා. එවිට රජයට බයක් ආවා. බහුතරේ නැති වේවි කියලා. ඒ නිසා ශාන්ත බණ්ඩාර වැනි මන්ත්‍රීවරුන්ට ඇමතිකම් දීලා බිලිබා ගන්න සුපුරුදු ව්‍යාපාරය ආරම්භ පක්ෂයේ ඇතුළෙත් වගේම පක්ෂයේ පිටත් බැලූ බැල්මට රාජපක්ෂ විරෝධය පවතිනවා. නමුත් ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ බලය අතහරිනවා වෙනුවට අල්ලගෙන ඉන්න ක්‍රම හොයනවා.
ඒ අනුව දැන් ආයෙත් අලුත් කැබිනට්ටුවක් පත් කිරීමේ කතාව කර්ලියට ඇවිත් ඒ සමගම අන්තර්වාර ආණ්ඩු සිහිනේ බොඳ වෙන්න ළඟයි පත් කරන්න සූදානම් වන බවට වාර්තා වන කැබිනට්ුවේ මහින්ද රාජපක්ෂ අගමැතිවරයා අනිවාර්යයි අනිත් රාජපක්ෂලා තමයිලු නැත්තේ හිටපු කැබිනට් අමාත්‍යවරුන් එක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ සාකච්ඡාවක් තිබ්බා මේ හදන්නේ ආයේ අර පර්ණ කුට්ටම අනන්නද කියලා ජනතාව බලාගෙන ඉන්නවා ඔය දොස්තරලා සෙට් එක ලෙඩාට බෙහෙත් කළ බව ඇත්ත දැන් රෝගියාට මරණාසන්නයි ආයේ පර්ණ දොස්තරලාගේ ඖෂධ බීලා එළව යන්න ශ්‍රී ලංකාවේ ජනතාව සූදානම් නැති බව තමයි අද රට පුරා බුරබුරා නගින විරෝධතාවලින් පැහැදිලි වන්නේ මේ කාඩ් කුට්ටමම ඇනුවා කියලා සැනකින් විශේෂඥ බුද්ධිය හෝ මොළය පහලවන්නේ නැහැ අනික මීට පෙර ඇනුවෙත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ අනුදැනුම කැමැත්ත මතම තමයි දැන් ආයෙත් ඇනුවා කියලා උත්තර ලැබෙන්නේ කොහොමද කියලා ජනතාව ප්‍රශ්න කරනවා දීර්ඝ කාලීන විසඳුමකට යන තෙක් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඇතුළු ඇමති මණ්ඩල ඉවත් වී යුතු බව බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලයේ සමලිකම් පූජ්‍ය තිරිකුණාමලයේ ආනන්ද නාහිමියන් පෙන්වා දෙනවා. උන්වහන්සේ පව සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරයාට ලිපියක් යවමින්. දීර්ඝකාලීන විසඳුමකට යන තෙක් ජනාධිපතිතුමා අගමැතිතුමා ඇතුළු ඇමති මඩුල්ල ඉවත් වී මධ්‍යස්ථ මහජනතාවගේ ප්‍රසාදය යම් ප්‍රමාණයකට හෝ දිනාගත් පක්ෂ ප්‍රතිපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් යුත් අවම අමාත්‍ය මණ්ඩලයක් පත්කොට මහජනතාව උග්‍ර ලෙස පෙළෙන ආර්ථික හා සමාජීය අර්බුදයන්ට වහා විසඳුම් දිය යුතු බවයි උන්වහන්සේගේ ලිපියෙහි සඳහන් වන්නේ. එසේම ජනතාවගේ සාමකාමී උද්ඝෝෂණ කවර ආකාරයකින් හෝ මර්ධනය කරන්න රජය කල්පනා කළොත් ඒ ඉතිහාසයේ කිසිදු දිනක නිවැරදි කළ නොහැකි වරදක් බවද උන්වහන්සේ ජනාධිපතිවරයාට ලියු ලිපියෙහි සඳහන් කර තිබෙනවා. වත්මන් ආණ්ඩුව බලයට ගේන දරදිය ඇදපු පක්ෂ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධානයි. රටේ වත්මන් තත්ත්වයත් එක්ක මේ වෙනකොට ආණ්ඩුව අතහැරලා වෙනම ගමනක් යන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කරලා. මේ අර්බුද මැද සිරිමාවෝ මැතිණියගේ 106 වන ජන්මදිනය අද සැමරුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය මෙම සැමරුවට එක්වේ නැහැ. සැමරුමට ආවේ නැතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්වන ලෙස පක්ෂයේ නියෝජිතයින් අද හිටපු ජනපතිනි චන්ද්‍රිකාගෙන් ඉල්ලා සිටියා. සිරිමාව රත්වත්ත ඩයස් බණ්ඩාරනායක මැතිණිය ලොව ප්‍රථම කාන්තා අගමැතිණියයි. තෙවරක්ම අගමැති පදවිය හෙබ වූ සිරිමාව මැතිණිය සිය පාලන කාලය තුළ බැංකු, අධ්‍යාපන, කර්මාන්ත, මාධ්‍ය සහ වෙළඳ ශේෂ්ත්‍ර ආයතන රැසක් ජනසතු කිරීමට කටයුතු කළා. රට තුළ දේශීය කෘෂි ආර්ථිකයක් ගොඩනැගීම සඳහා සිරිමාව මැතිණිය විප්ලවීය පියවරයන් රැසක් ගනු ලැබුවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය සහ පක්ෂ නායකත්වයේ කටයුතු කළ සිරිමාව බණ්ඩාරනායක මැතිණියගේ 106 වන ජන්මදිනය අදට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් පක්ෂයේ නියෝජිතින්ගේ සහභාගීත්වයෙන් විශේෂ සමරු වැඩසටහනක්ද පැවැතුණා. ඒ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිසරයේදී. මෙහිදී සිරිමාව බණ්ඩාරනායක මැතිණියගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමද සිදු වුණා. අද මේ රට මුහුණ පාලා තියෙන අර්බුදය හරියට දැක්කොත් කාන්තාවගේ අරපිරිමැස්මේ අභියෝගය තමයි අද තියෙන්නේ. දුමිය කෙනා පරිමිරිමැස්ම කාන්තාවක් විදියට අද අපේ රටේ ඒක ඉතුරු වෙලා තිබුණා නම් අද මේ තත්ත්වය අපිට අත් වෙන්නේ නැහැ. මේවා අපි දිගින් දිගටම අවුරුදු ගාණක් කිව්වා මේ தত্ত্বය. හැබැයි පිළිගන්න පුළුවන් නායකයෝ හිටියේ නැහැ. හැම කෙනාම ඉදුවේ නැහැ. මුකුත් වෙන්නේ නැහැ. අපිට තමයි හොඳටම කරන්න පුළුවන්. ඒකේ අවසාන ප්‍රතිඵලය බලන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු. පාර්ලිමේන්තුවේ 225ම ගෙදර යවනවා. මේ 225න් බලයක් නැහැ පාර්ලිමේන්තුවේ. මේ බලය පාවිච්චි කරන්නේ කැබිනට් මන්ත්‍රීවරු. පාර්ලිමේන්තුව ඇතුලේ දේශපාලන පක්ෂයකට ගැටි වුණාම අපිට තනි තීන්දුව ගන්න බෑ. ඒතර ගේන හැම එකටම සමහර කඩේට අත උස්සන්න සිද්ධ වෙනවා. අදීස්සුවේ නැත්තම් පාර්ලිමේන්තුවෙන් පක්ෂයෙන් විනය පරීක්ෂණ දීලා ඔහු එළියට තල්ලු කරනවා. හරිද සාක්ෂි පිළිබඳ ප්‍රශ්නේ අපිට පාර්ලිමේන්තුවේ කොයිතරම් තිබුණත් හරිද සාක්ෂිය වනදාලා තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අද වැඩ කරන්න සිද්ධ වෙන්නේ. කැබිනට් මණ්ඩලයේ ගන්න තීන්දුව తీරන වලට කතා කරන්නේ කැබිනට් මණ්ඩලයේ ඉන්න 30 දෙනා නම් 4 දෙනයි 5 දෙනා. අනික කට්ටිය ඔක්කොම ඔහේ ඒවට අත උස්සන තරකට තල්ලුලා තියෙනවා. වැඩියෙන් කතා කරා නම් ඒ කැබිනට් මණ්ඩලයේ එයා එළියට දාන්න. නිවැරදි ක්‍රියාමාර්ගයක් ගැන කතා කරපුවම කැබිනට් මණ්ඩලයේ ඔහු ද්‍රෝහියෙක් බවට පත් වෙනවා. ජනාධිපතිවරයාගේ අගමැතිවරයාගේ තරහකාරී වෛරක්කාරී බවට පත් වෙනවා. එහෙම කතා කරපුවාට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂෙන් දිගහරා නැතුව ගහනවා. ඉතින් කොහෙද අපිට අයිතියක් තියෙන්නේ අපිට හැකියාවක් තියෙන්නේ විරුද්ධ වෙන්න. දැන් ඔය හෙට අඳින්දා හදා ගන්න හදන අටමගලෙන් මේ රටේ
ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. අර ගෝල් ෆේස්ගේ දඟලන තරුණයෝ කෑ ගහන තරුණයන්ගේ හඬ මේ රටේ හඬ බවට පත් වෙන එක වැඩි ආතතියක් නොවේ කියන එකයි මම විශ්වාස කරන්නේ. සන්නිකා බණ්ඩාරනායක මහත්මියට ආරාධනා කරනවා අපිත් එක්ක අත් අල්ලගෙන නැවත සමාවෙන්න. මේ රටේ සම්ප්‍රදායික ඉස්සරහට ගෙනියන්න ලබා දෙන දින නායකත්වය අපිත් එක්කම ලබා දෙන්න කියන ඉල්ලීමක් අපි කරනවා. අපේ රටේ ඉතිරි වී ඇති විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 1.93යි. මින් ඇත්තටම ප්‍රයෝජනයට ගන්න පුළුවන් ප්‍රමාණය ඩොලර් මිලියන 200යි. ආසියානු කලාපයේ අඩුම ආර්ථික වර්ධනය ඇති රට ශ්‍රී ලංකාව. ඉහළ උද්දමනය ඇති රටත් ශ්‍රී ලංකාව. නිල උද්දමන අගය 117.5ක්. නමුත් සැබෑ උද්දමනය 160ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සමහර ආර්ථික විශේෂඥයින් පවසන්නේ. මෙවන් පසුබිමකයි මුදල් ඇමති අලි සප්රි සහ මහබැංකු අධිපතිතුමා IMF ගියේ. අද අපේ රට ආර්ථික දේශපාලනික සහ සමාජීය අර්බුදයකට අගාධයකට ඇදවැටී තිබෙනවා. මීට මාස 6කට පමණ පෙර සිටයි අපේ රටේ මේ ආර්ථික අර්බුදය බරපතල ලෙස උග්‍ර වුණේ. අප රට බිඳ වැටෙන්න පටන් ගත්තේ. ඒ අවස්ථාවේ මුදල් ඇමති බැසිල් රාජපක්ෂ සහ මහබැංකු අධිපති අජිත් නිබාඩ් කබ්‍රාල් නිතරම ප්‍රකාශ කළ කරුණු කිහිපයක් මතක් කළ යුතුයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න ඕනේ නැහැ. අපට ණය ගෙවන්න ඩොලර් තියෙනවා. සල්ලි අච්චු ගැහුවට උද්දමනේ වැඩි වෙන්නේ නැහැ. ඒක සාමාන්‍ය ක්‍රමය. මේ දෙදෙනා ඇතුළු ආණ්ඩුවගත් අදුරදර්ශී තීරණවලට බලපෑවෙම දේශපාලනයේ දේශපාලන ගේම්. එහි අවසන් ප්‍රතිඵලය වුණේ IMF යන්න පමාවීම. ලෙඩාට මරණාසන්න වුණාට පසුව තමයි දොස්තර හොයන්න දොස්තර ගෙදර හොයන්න යන්න සැලසුම් කළේ. අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟවුණා. ගෑස්, භූමිතෙල්, පෙට්‍රල්, ඩීසල් හිඟේ අදටත් එහෙමයි. පැය 10-12 විදුලිය කැපුවා. භාණ්ඩ හා සේවාවල මිල අහස සට ගිහින් මේ සියලු දේවල අවසාන ප්‍රතිඵලය වුණේ සමාජ අර්බුදය. ඕනෙම ආර්ථික අර්බුදයක් සමාජ අර්බුදයක් දක්වා වර්ධනය වී අවසානයේ දේශපාලන අර්බුදයක් බවට පත්වීම ඉතාම සාමාන්‍යයි. දැන් සමාජ සහ දේශපාලන අර්බුදය ඔඩුදුවල අවසන්. රට පුරාම උද්ඝෝෂණ. රාජපක්ෂවරු ගෙදර යා යුතුමයි කියලයි රට පුරාම ඉන්න ජනතාව අදහස් පළ කරන්නේ. ඒ වගේමයි විදේශ රටවල ශ්‍රී ලංකාව කිකිනුත් කැමර දෙනවා දැන් ඇති දාලා යන්න කියලා. මෙවන් අස්ථාවර සමාජ ආර්ථික දේශපාලන අර්බුදයක් තිබෙදී අපට IMF යන්න වෙන්නේ. නව මුදල් ඇමති අලි සබ්‍රි සහ මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතාත් දැන් හෙට ජාත්‍යන්තර මූල්‍ය අර්බුදල හා සාකච්ඡා ආරම්භ කරනවා. හිතන තරම් ලේසි නැහැ. ලැබෙන හැම සත පහක්ම ණය. වැදගත්ම දේ අපේ ණය ප්‍රතිව්‍යුහගත කරන එක. ණය ගෙවන්න තියෙන කාලය වැඩි කරගන්න එක. එවිට මේ අවුරුද්දට ගෙවන්න තියෙන ණය තව ටිකක් ඈතට අරගෙන යන්න පුළුවන්. ඇත්තටම රටම අගාධයට ඇදලා දාපු අයගේ නම් දෙකකට සීමා කරන්න අප සූදානම් නැහැ. ඒ කියන්නේ බැසිල් සහ කබ්‍රාල්ට සීමා කිරීම වැරදි. මේ කවුරුත් අතදරුව නෙවෙයි. මුළු කැබිනට්ටුවම ඊට වග කිව යුතුයි. ඩොලරය 203ට සීමා කරලා විදේශ ප්‍රේෂණ නැති කරගෙනම මේ රට විශාල අර්බුදයකට ගෙන ගියා. ඒක අත්වැරදීමක් හෝ දන්නේ නැතිකම නිසා සිදු වූවක් නම් නෙවෙයි. ඇත්තටම ණය ප්‍රතිව්‍යුහගත කරලා අලුතින් ණය ඉල්ලගෙන මේ අගාධයෙන් රට ගොඩගන්න ගමන් මීට වග කිව යුත්තන්ට දඬුවම් දෙන්නම ඕනේ. ඒ අය දේශපාලනික වශයෙන් සදා කාලයටම නිහඬ කරන්න අවශ්‍යයි. මේ තත්ත්වේ නිසායි දැන් රාජපක්ෂ පරම්පරාවටම ගෙදර යන්න කියලා මේ රටේ ජනතාව කියන්නේ. දැන් කොටස් වෙළඳ පොළත් සතියකට වහලා දැම්මා. ලෑලි කඩයක් සම්පූර්ණයෙන්ම වහලා දානවට වඩා එක ලෑල්ලක් හරි අරගෙන බුලත් විටක් විකුණ ගත්තත් ඒකත් ලාභයි. නමුත් විනිමය සුරුකුම්පත් කොමිසම අපේ කොටස් වෙළඳ පොළ සතියකට වහලා දැම්මා. මේ කොටස් වෙළඳ පොළේ ලියාපදිංචි දේශීය සමාගම් පමණක් 300ක් තියෙනවා. ඒ සමාගම් හරහා දේශීය මෙන්ම විදේශීය ආයෝජකිනුත් මුදල් ආයෝජනය කරනවා. දැන් ඒකත් සතියකට වහලා. රට තුළ පවතින පෙට්‍රල් හිඟය හෙට සිට යථා තත්ත්වයට පත්වනු ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. මේ අතර හෙට සිට පැය 4 විනාඩි 20ක් විදුලිය කපාදු කිරීමට විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමෙන් ඉල්ලා තිබෙනවා. රට තුළ පවතින ඉන්ධන හිඟය තවමත් අවසන් නැහැ. තවමත් ඉන්ධන ගන්න ජනතාව ඉන්නේ දෙගොපෝලිම් වල. ඉන්ධන නැති නිසා ඇතැම් ඉන්ධන පිරවුම්හල් වසා තමා තිබුණා.
වැඩන්නේ කියලා අන්තිම දුක තමයි මේ හන්දෑවේ හතරේ ඉඳලා ඉන්නේ මේ වාගේ දුකක් නම් ආයේ මේ කාටවත් අත් දෙන්න එපා අපායේ තමයි ජීවත් වෙන්න වෙන්නේ මේ කරන පවට තෙල් එනවාගෙන තාම ඉතින් එන වෙලාවක් කියන්න බැයිද තෙල් ආවේ නැත්නම් ඉතින් දවසත් ඉවරයි පේනවනේ මෙතන හිටපු භාගයම් මන්නම් හිතන්නේ මෙතන හිටපු ඔක්කොම ඉන්නේ පිටපලත්වලයි කවුරුත් මෙතන ආයේ නෙමෙයි ඉන්නේ පෝලිම වෙලා ඉන්නවද කවදා මෙහෙම පෝලිම වෙලා තෙල් ගහගත්තද ඔව් අවුරුද්දේ වරුණා දැන් අප පෝලිමේ තමයි ඉන්න වෙලා තියෙන්නේ සෞභාග්‍ය දැක්වනේ හොඳයි සතුටුයි යන්න කියන්න පවුනොදි හැන්ද පහේන පෝලිමේ මේ දරුවොත් එක්ක මොකද කරන්නේ ඕක තමයි ඉතින් අපිට වෙලා තියෙන මේ ඉරණම උතුරනවා කියලා වැඩක් නැහැ සෞභාග්‍ය ගැන නා එයාලා එතනම ඉන්නවා අපිත් මෙතනම ඉන්නවා සීමා කරන්න නැතුව මේක නිදහස් කරුවා නම් මිනිස්සු බය වෙන්නේ නැහැ මම කරන්නේ නැත් සීමා කිරීම තමයි මේ ගොඩාම් අගාදයට බලපාන්නේ කට්ටක් කන සුබනකදී වැඩට යන්න තමයි ඉතින් මේ try කරන්නේ හරි කාර්යාලයක ලක් වෙලාදී ඊළඟ හයර් කැලලා දුවන මිනිහෙකුට හයර් එකක් දුවා ගන්න නෑ තෙල් 1500 ගහන්නේ ඉතින් මොහොම කරලා හද මේ මිනිසුන්ගේ ආර්ථිකය ගොඩ නගන්නේ ඊයේ සිට සති දෙකක් දක්වා රතවාහන වලට ඉන්ධන ලබා දීම සීමා කිරීමටත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියවර ගත්තා. බුදුම කට්ටක් කන්නේ ඉතින් මේ ගිරිම් එක ගහලා හරි එලවන්න ඕනේ මේ අත්‍යවශ්‍යම දේ නේ මේ නැති කරගෙන තියෙන්නේ මේවා වෙලාසෙන් දැනගන්න ඕනේ නේද මේගොල්ලෝ. බයිසිකලයේ ගෙදර නැවතිලා ටීවී එකෙන් දැන් බට ගාලුල ගහන්න ගෑනු අපි ඒවත් ඉගෙන ගන්න වෙලා තියෙන්නේ. නාහර කුප්පගෙන මිනිස්සු කෑ ගහනවා. වැඩක් තියනද කියන්නේ මුන් යනවා නම් මෙලාට ගිහිල්ලා නේ. මැක්කො ටික නම් බැස්සා. ප්‍රධානිය තමයි බස්සන්නේ තින්නේ. එද්දත් මන්සේ ගාලා අපි ඉතින් හයර් දෙක තුනක් ගිහිල්ලා ආපහු ගහන්න ඕනේ. ඊට පස්සේ අම්බ කරන්න වෙලාවක් නැහැ. මම සෙට් 6 එකට ගියා එකක්වත් තෙල් නැහැ. 1500 මොනවා කරන්නේ රවුන්ඩ් එකක් ගිහින් එනකොට 1500 කරා. මොකද දැන් අපි මේ විදිහට යන්න එපා නේද? මේවා මේ දැක් කෙනෙක් මේම විතරක් ගාලකෝ තවත් කටිය නැති වෙන නිසා නේද? මේම කරන්නත් මේක එතනත් සාධාරණයක් තියෙනවා. හැමෝටම තියෙන්න එපා නේද? මේ වගේ හැමදාම පෝලිං වල ඉන්න පුළුවන්ද? මා පාරේම තමයි ඉතින් කවදාවත්. අපි විඳින්න ඕනේ දුක තමයි. හෙට දිනේ වන විට දැනට පවතින පෙට්‍රල් හිඟය මග හැරෙනු ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ඉන්ධන පිරෝමහල්වල සේවය කළ සේවකයන් ගම්බිම් බලා ගොස් සිටි බැවින් ඇතැම් පිරෝමහල් වසා දමා තිබුණා. ලංකා ඛනිජ තෙල් පුත්කලික ටැංකි රථ රියදුරන්ගේ සංගමයේ සමලේකම් ශාන්ත සිල්වා මහතා පැවසුවේ ඛනිජ තෙල් ප්‍රවාහන රථවල සේවකයන් යලිත සේවයට වාර්තා කර ඇති බවයි. ඒ නිසා හෙට දිනේ වන විට දැනට පවතින පෙට්‍රල් හිඟය මග හරවා ගත හැකි බවයි ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ. සිංහල හිඳු අවුරුදු වෙනුවෙන් නාඩු ගිය රියදුරු ශාක මහතුන් සීලමු දෙනා වගේ දැන් පැමිණ ඉන්නවා. සීලමු ටැංකි රථවලට අපි සේවයට වාර්තාක මම කියලා දැන්නුවා. සීලමු ටැංකි රථ සේවයට පැමිණීමෙන් පසු ලබන සඳුදා ගාරුවාද වන විට දැනට පාරිභෝගිකයන් අපහසුතාවයට පත්වලා තියෙන පෙට්‍රල් ලබා ගැනීම මේ අතර අද දිනත් පැය දෙකයි විනාඩි 15ක කාලයක් විදුලි කප්පාදුව සිදු කිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයට අවසර ලබා දී තිබෙනවා. කලාප කිහිපයක් යටතේ මෙම විදුලි කප්පාදුව සිදුවන බවයි මහජන උපයෝගීතා කොමිෂන් සභාව පැවසුවේ. පාසල් වේලාව පැයකින් දීර්ඝ කිරීමට ගත් තීරණය తాවකාලික වත් හිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ පියවරගෙන තිබෙනවා. මේ අතර 2022 වසරේ පළමු පාසල් වාරය හෙටින් ආරම්භ වීමට නියමිතයි. පාසල් වල ඉගැන්වීමේ කාල සීමාව අමතර පැයකින් දීර්ඝ කිරීමට ගනු ලැබූ තීරණය తాවකාලිකව අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. මේ වසරේ විෂයමාලා ආවරණය කිරීම සඳහා පැයකින් ඉගැන්වීමේ කාල සීමාව දීර්ඝ කිරීමටයි පසුගියදා අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළේ. කෙසේ වෙතත් එම තීරණය తాවකාලිකව අත්හිටුවීමටයි අධ්‍යාපන අමාත්‍යාංශය පියවරගෙන ඇත්තේ. මේ අතර 2022 වසර සඳහා වන පළමු පාසල් වාරය හෙටින් ආරම්භ වීමට නියමිතයි. කෙසේ වෙතත් 2022 වසර සඳහා පළමු ශ්‍රේණියට ඇතුළත් වන සිසුන් සඳහා ඉගැන්වීමේ කටයුතු 19 වනදා සිට ආරම්භ කරන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ. හෙට ආරම්භන නව පාසල් වාරය වෙනුවෙන් පාසල් පන්ති කාමර පිරිසුදු කිරීම අද සිදු කෙරුණා. නිසි ක්‍රමවේදයක් නැතිව රජය හෙට දින පාසල් විවෘත කරන බව ලංකා ගුරු සංගමේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසනවා. මම මේ වෙනකොට රටේ බරපතල දේශපාලන අර්බුදයක් එක පැත්තක. අනිත් පැත්තේ බරපතල ආර්ථික අර්බුදයක්.
මේ ආර්ථික අර්සා දේශපාලන අර්බුදයේ තුල තමයි මේ පාසල් ආරම්භ කිරීම. ඒකට අපි දන්නවා මේ වෙනකොට රටේ පෙට්‍රල් නැහැ, ඩීසල් නැහැ, බරපතල පොලිම් අවශ්‍ය දේවල් කිසි දෙයක් නැහැ. ආණ්ඩුව පාසල් ආරම්භ කළාම දරුවා පාසලට පැමිණීම, වගේම පාසලෙන් නැවත යාම සම්බන්ධයෙන් නිශ්චිත වැඩපිළිවෙළක් හදලා නැහැ. අපි දන්නවා පාසල් ප්‍රවාහණය සම්බන්ධයෙන් බරපතල අර්බුදයක් තියෙන තමයි මේ පාසල් ආරම්භ කරන්නේ. පාසල් ළමයි සදා අවශ්‍ය යටිදල පාසිකම් කිසිවක් සඳහන් කරලා නැහැ. ඉන්දන ගැටලුව හේතුවෙන් පාසල් ළමුන් ප්‍රවාහණය ගැටලුවක් බවයි මේ අතර ප්‍රවාහන සංගම් පවසන්නේ. දැන් හෙට දිනේදී අත්‍යවම කියන්නේ විශාල අවධානමක් තියෙනවා. මම හිතනවා 50%කට එහා පැත්ත වාහනවලට එන ක්‍රමවේදයක් නැහැ කියන එක තමයි මට ලැබිච්ච තොරතුරු තියෙන්නේ. ඒක නිසා රජයෙන් කාරුණික විල්ලීමක් කරනවා මේ ප්‍රශ්නේ යම් මට්ටමකට විසඳෙන්න තෙක් හරි ලංගම ඩිපෝ වහරහා අපිට ලීසල් ලබා දෙන ලෙස. විශේෂයෙන්ම කියන්නට ඕනේ අපේ පාසල් රට උදේට ස්කූල් ළමයි දාන්න පෙර පෙර නැවතුනොත් කිසි විකල්පයක් නැහැ. දැන් දේශපාලන වේදිකාවෙන් අසනු කතා. මේ වර්තමාන ආණ්ඩුවක් කියලා එකක් නැහැ. දැන් මේක මිය ගිහිල්ලා තියෙන්නේ. මේ රාජපක්ෂ මලකුණ තියෙන්නේ. ඉතින් මේක දැන් ගන්ධස්කාරේ රට පුරා පැතිරලා තියෙන්නේ. ඉතින් ජනතාව කියන්නේ වර්තමාන ආණ්ඩුව දැන් වලලන්න ඕන කාලේ ඇවිල්ලා. නමුත් මේ මලකුණ ඉක්මනට වලලන්න පුළුවන් කමක් නැහැ. මේ මලකුණට ලොල් වෙච්ච කට්ටියක් ඉන්නවනේ. ප්‍රාණකාරෝ ටිකක් ඉන්නවා. ප්‍රේතයෝ ටිකක් ඉන්නවා. කුම් භාණ්ඩයෝ ටිකක් ඉන්නවා. ඉතින් ඒ කට්ටියත් මේ අවසන් කළා තමයි මේ මලකුණ වලලන්න වෙන්නේ. බය වෙන්න එපා. තුනෙන් දෙකේ බලේ දැන් දැන් වැඩ කරන විරුව ආගිය අතක් නැහැ ආණ්ඩුවක් නැහැ කැබිනට් එකක් නැහැ ඇමතිවරු නැහැ මේක නිකන් ආණ්ඩුවක් නැති රටක් බවට අද වෙනකොට පත් වෙලා තිබෙනවා කුට්ටමැන්නලා කවුරු දැම්මත් ඕක තමයි අවසානයේ අත්තේ නිරණම් මේ කැබිනට් මණ්ඩලේ මම හිතන්නේ මේ රටේ ජනතාව පිළිගනී කියලා පොජන පෙරමුණද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද UNP එකද සමග ජන බලවේගයේද ජාතික ජන බලවේගයේද කියන එක නෙවෙයි අපි කල්පනා කරේ මේ රටේ පාර්ලිමේන්තු නියෝජනය කරන සියලු පක්ෂ එකතු කරලා යම් කිසි විදියකට කාල රාමුවක් දීලා ආණ්ඩුවක් ඉදිරියට ක්‍රියාත්මක කරගෙන යන ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් අපි ගෝල් ෆේස් පිටියේ පැවැත්වෙන ඒ උද්ඝෝෂණයට සමගාමීව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඉදිරියට එන්න බලාපොරොත්තු වෙනවා පොරුවට මේ රටේ ජනතාව රවට්ටන්න මාධ්‍ය ඉස්සරහාට ඇවිල්ලා අඬලා කියයි මගේ දුව තාම කෑවේ නැහැ මගේ දුව කන්නේ නැහැ ඒ නිසා ගෙවල් වලට ඇවිල්ලා අපිව බය කරන්න එපා කියලා හැබැයි ශාන්ත බණ්ඩාරට අමතක වෙලා මේ රටේ බහුතරයක් පුත්තු දුවරු මේ වෙලාව බඩගින්නේ ඉන්නේ. එවැනි දේශපාලඥයෝ ඇත්තටම මේ රටට ඕනේ නැහැ. Taman තනියෙන් හැමදේම දන්නවා කියලා මහාන්තත්තකම නිදා කරපු වැඩපිළිවෙල තමයි මේ අවුරුදු තුනක් තුල මේ තත්ත්වය අපේ රටට උදා වෙලා තියෙන්නේ. මේ විනාශකාරී ආණ්ඩුව පළවා හරින්නට සහාය ලබා දෙනවා කියන එක වගකීම තියෙන විපක්ෂයක් හැටියට අපි ලබා දෙනවා කියන එක පැහැදිලිවම කියන්න ඕනේ. 69 ලක්ෂයක් ඡන්දේ දුන්නේ මිනිස්සු මෙරට හදන්න මිසක් රටේ සම්පත් මං කොල්ල කන්න නෙමෙයි මේ වාට වග කියන්නේ කවුද රාජපක්ෂ පරපුරම මේ රට විනාශ කරා කියලා අමතක කරන්න එපා මනදම් මෙහෙවර ලංකාවේ අපට දිරියක් වන අපේම මෙහෙයුම මේ අභියෝගාත්මක කාලයේ ලංකාවේ අපේම අය වෙනුවෙන් දිරියක් වෙන්නට ඩයලොග් සමග සර්වෝදය මාස් හෝල්ඩින් සහ හේමස් ආයතනය එක්ව ඉදිරියටම හැමදාමත් වගේ ලෙන්ගතුකමින් ආදරයෙන් එක්ව අපේ ජීවිත ජයගමු මේ මනුදම් මෙහෙවරට සියත අපිත් මාධ්‍ය දායකත්වය ලබා දෙනවා දරිද්‍රතාවයෙන් පීඩාවටපත් අපේම මිනිසුන්ට සහන සැලසීම් වෙනුවෙන් ක්‍රියාත්මක මනුදම් මෙහෙවර සහන වැඩසටහනේ තවත් අදියරක් කළුතර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්ුණා. අපේම මිනිසුන්ට ශක්තියක් වීම වෙනුවෙන් ක්‍රියාත්මක මනුදම් මෙහෙවර වැඩසටහනට ඩයලොග් ආසියාටා PLC සමාගම මාස් හෝල්ඩින්ග්ස් ප්‍රයිවට් ලිමිටඩ් හේමාස් හෝල්ඩින්ග්ස් PLC සහ සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය සිය දායකත්වය ලබා දෙනවා. හැමෝම බොහොම අමාරුවෙන් ජීවත් වෙන වෙලාවක අපිත් බොහොම අමාරුවෙන් රටත් බොහොම අමාරුවෙන් ඉන්න වෙලාවක මේ වගේ වීරිසලාක මල්ලක් ලබා දීම ගැන මේ ඩයලොග් ආයතනයෙන්ද සරෝදේ මූලිකත්වයෙන් සහභාගී වෙච්ච අනිත් ආයතනෙන්ද බොහොම පිං සිද්ධ වෙනවා බොහොම සතුටුයි සහනයක් අපිට මේ වෙලාවේ ලබා දීපු වෙන මෙතනින් නවතින්න නැතුව මේකේ ක්‍රියාවලිය තවදුරටත් දිරිගන්වා ක්‍රියාත්මක කර ගැනීමට භාවිතන වලට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා මනුදම් මෙහෙවර ලංකාවේ අපිට දිරියක් වෙන අපේම මෙහෙයුම ප්‍රවෘත්ති අවසන් සුබ සන්ධ්‍යාවක්. ද
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.